පින්වතුනි වසල කියන වචනේ හොඳ ආකාරම අපි අඳුන ගන්න ඕනේ. වසල කියන වචනේ තියෙන්නේ පින්වතුනි තව කෙනෙකුට නපුරක් කිරීම උදෙසා. පිහිටපු හදවතක් තියෙන කෙනා, හිතක් තියෙන කෙනා. ඒ කියන්නේ තව කෙනෙකුට නපුරක් කිරීමම ලයේ හොයාගත්ත කෙනා. තව කෙනෙකුට නිඳා කිරීම, අපහාසයක් කිරීම, හිඟි හිංසා කිරීම ආදී වශයෙන් මේ දේවල් ලයේ හොයාගත්ත කෙනාට කියනවා පින්වතුනි වසලයා කියලා. ඒක වක්‍රව හෝ වේවා, ඍජුව හෝ වේවා. නපුරු දුර්ජන ගති ලයේ හොයාගත්ත පිරිස වසල පිරිසට අයිති වෙනවා. මට නම් මේ ලෝකෙ පින්වතුනි වසල නැති අය හොයාගන්න පුළුවන් වෙන්නේ හරිම අඩුවෙන්. ඔබට මේක කියාගෙන යනකොට තේරෙයි. බොහෝ පිරිසක් මේ ලෝකෙ හැබැයි වෙනස් වෙන්න පුළුවන්. දැන් මෙතනට ඇවිල්ලා ඉඳගෙන ඉන්න අය වසල නෙමෙයිද කියලා බලමු. ඔබ දන්නවනේ මම ඔබට එහෙම වචනයක් කියන්නේ නැහැ. මම කවදාකවත් ඔබට වසනවාදයෙන් කතා කරන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවක් මම ඔබට ගෙනහැර දක්වනවා. අන්න ඒකේ කතා වෙන කරුණු පින්විතනේ ඔබගේ හිතේ තියෙනවා නම්, ඔබගේ ලය මඩලේ තියෙනවා නම්. එතකොට මම ඔබට වසලයා කියන්න දෙයක් නැහැ. ඔබටම කියාගන්න පුළුවන් ඒ වසලයා වහාම වසල ගතියෙන් නිදහස් වෙයන් කියලා. ඒ නිදහස් වෙලා පින්වදිනේ බ්‍රාහ්මණ කියන තැනට පත් වෙන්න පුළුවන්. බ්‍රාහ්මණය කියන තැනට එන්න පුළුවන්. බ්‍රාහ්මණ කියන තැනට එන නම් පින්වදිනේ අඩුම තරමේ ලෝකයාට හිංගි හිංසා කරන මානසික මට්ටමින් නිදහස් වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. වක්‍රම හෝ ඍජුව ලෝකයාට අවැඩ අසාධාරණ කරන්න නැති කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. වක්‍රව හෝ ඍජුව අසාධාරණයක් කරන්නේ නැහැ ලෝකයාට. අවැඩක් කරන්නේ නැහැ කවදාකවත්. ආන්නේ කෙනා අඩුම තරමේ බ්‍රාහ්මණ කියන එකේ යට. මොකද බ්‍රාහ්මණ කියන්නේ අරිහතුන් වහන්සේ. අඩුම පින්වතුනි එතනටවත් එන්න ඕනේ. ඒ කියන්නේ පින්වතුනි වසල ගතියෙන් මිදිච්ච ගමන් එයා මොන ගණයට අයිති වෙනවද? බ්‍රාහ්මණ ගණයට අයිති වෙනවා. ඒකේ කෙරවල අරිහතුන් වහන්සේ ඉන්නවා. එනම් බ්‍රාහ්මණ කියන රේන්ජ් එක ගත්තට පස්සේ පින්වතුනි ඒ පරාසය ගත්තට පස්සේ ඒ පරාසයේ මුල වසල ගතියෙන් මිදිච්ච කෙනා ඉන්නවා. ඒකේ අග කරු ඉන්නවද? අරිහතුන් වහන්සේ ඉන්නවා. එහෙනම් පින්වතුනි මට කියන්න බ්‍රාහ්මණයා උපදින කෙනෙක්ද නැත්නම් තනනු ලබන්නේක්ද? එහෙනම් මට කියන්න පින්වතුනි දැන් සීලෙම දෙනා. බ්‍රාහ්මණයා කියලා කියන්නේ ඉපදින කෙනෙක්ද නැත්නම් තනනු ලබන්නේක්ද? තනනු ලබන්නේ. එහෙනම් පින්වතුනි බ්‍රාහ්මණ කියන කුලකේ උපදින කුලකයක් නෙමෙයි. එහෙම ඉපදිච්ච කුලකෙකුත් තියෙනවා. ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ නජච්ඡා වසලෝ හෝති නජච්ඡා හෝති බ්‍රාහ්මනෝ. උප්පත්තියෙන් කවුරුත් වසලයක් වෙන්නේ නැහැ. උප්පත්තියෙන් කවුරුත් බ්‍රාහ්මණයෙක් වෙන්නේත් නැහැ. එහෙනම් වසලයා කියන්නේ තනනු ලබන්නෙක් මිසක් වසලයා කියන්නේ උපදින කෙනෙක් නෙමෙයි. එහෙනම් දැන් ඔබගේ දෙමාපියන්ට බයින්න පුළුවන්ද ඔබගේ වසල ගති වලට? දැන් මම ඔබගේ වසල ගති කියලා ගොනේ හිතරිද්ද ගන්න එහෙම එපා. තව ටිහකින් හිතරිද්ද ගන්න පටන් ගන්න. ඇයි? මං තාම ඒවා කිව්වේ නැහනේ. දැන් පළවෙනි එක කියනකොටම පින්වතුනි ඉතින් ඔබට ආයේ මේක නැගිලා. හැබැයි හොඳට මතක තියාගන්න මේ වචන ප්‍රකාශ කරන්නේ කවුද? තථාගතයන් වහන්සේ. දවසක තථාගතයන් වහන්සේ මට මෝග පුරුෂයා කිව්වට නම් කමන්නයි විසගෙන ඉති හැකි. තථාගතයන් වහන්සේ මට කිව්වා නම් ඔබ වසලෙක් කියලා පින්වතුනි මට ඊට වඩා හොඳයි ගල් රෝලකට චෝප්ප වෙන එක. තථාගතයන් වහන්සේ මට වසලයා කිව්වොත් කවද හරි. එහෙනම් මම මොන තරම් පහත් ගති තියෙන කෙනෙක්ද කියලා හිතන බලන්න. තථාගතයන් වහන්සේ නමකකින් වසලයා කියලා අහන්න තරම්. එහෙනම් ඔබ බය වෙන්න ඕනේ පින්වතුනි දැන්. ඇයි මේ තථාගතයන් වහන්සේ ඔබ ගැන ඒ කාලේ කියලා තියෙනවා 2500කට කලින්. ඒ ඔබ ගැන කියපු එකක් තමයි දැන් මේක දැන් ගෙනහැර දක්වන්න තියෙන්නේ. හරි පරිස්සමයි.
සිහි නැති වෙයි ඔබට සමහර විට. නේසි වැඩක් නෙමෙයි. හැබැයි මේ ටික අපි දැනගත්තාට පස්සේ පින්වතුනි අපිට බැරිද බ්‍රාහ්මණෙක් බවට පත් වෙන්න? පුළුවන්. බ්‍රාහ්මණත්වයේ තියෙන මුලට ඇතුල් වෙන්න පුළුවන් ඊට පස්සේ. ඊට පස්සේ පින්වතුනි අපි දිගටම බ්‍රාහ්මණ යෝනියෙන් යන් ඉස්සරහට. කියලා බ්‍රාහ්මණ යෝනියේ කෙළවර ඒ උත්තරීතර අරිහත් ඵලයේ පූර්ණේ කරගමු. හැමෝම පින්වතුනි එතනට නැඹුරු කරන්න. මට කමන්නේ 20ක් වුණා. විස්සක් වුණත් කමක් නැහැ. එතනට නැඹුරු කරන්න. අවියන් ඒ පාරේ. ගරු ගුණ හිතෙන්, ප්‍රසාද හිතෙන් නිවන් දකින්න ක්‍රමේ. ගුණයට ගරු කරමින් ගුණේ වර්ධනය කරගනිමින්. සංඝ ගුණයට නැඹුරු වෙලා, ධම් ගුණයට නැඹුරු වෙලා, උත්තරීතර බුදු ගුණ හිතේ දරා ගන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න. අන්න ඒ පාරේ අපි යන. සූවිසි ගුණය තුලින් නිවන් දකින්න ක්‍රමවේදය. සෛද්ධාන්තිකව නිවන් දකින්න ක්‍රමවේදයක් ඇති. ඒ අනුගමනය කරන අය ඒක අනුගමනය කරපු දෙන්. අපි ප්‍රායෝගිකව නිවන් දකින්න ක්‍රමයෙන් යමු. මොකද ප්‍රායෝගික නිවන් දකින්න ක්‍රමයෙන් තමයි මම අහලා තියෙන්නේ පිටින් මගේ ගුරුවරයාගෙන්. කවුද මගේ ගුරුවරයා? සුනීත මහ රහතන් වහන්සේ. මොකද උන්වහන්සේ වෙන කිසි දෙයක් දැනන් හිටියේ නැහනේ. උන්වහන්සේ දැනන් හිටියේ ඇහැට රූප පේන බව විතරයි. කනට ශබ්ද ඇහෙන බව විතරයි. ඕම් ওই ටික විතරයි දැනන් හිටියේ. තව එක දෙයක් දැනගෙන හිටියයි අමතරව මොකද්ද? කාන සුද්ධ කරන්න. වෙන දැනන් හිටියේ නැහැ. එනයි ඒ හොඳටම ඇති අපිට මේ ගමන යන්න. එහෙනම් දැන් අපි ඒකට ලෑස්ති වෙමු. බ්‍රාහ්මණෙක් බවට පත් වෙන්න.